පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් මතු ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් කතානායකවරයාත් අගවිනිසුරවරයාත් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජයකම ශ්‍රී ලංකා කොළඹ දිස්ත්‍රික් වැඩසටහනේ හෝමාගම් පැවති දෙවන දින සමාරම්භක වැඩසටහනට එක්වීමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. දෝතින්ම වාර අරගෙන යලි විකසිත කරන්නට වේසනිමු දැබර හිදෝතුනි මේ වැඩසටහනේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කරන ජයකම ශ්‍රී ලංකා වැඩසටහන තුළින් තරුණ තරුණියන්ගේ රැකියා ඉලක්ක මෙන්ම මඟ පෙන්වීම සිදු කෙරෙනවා. රැකියා අපේක්ෂිත මෙන්ම වෘත්තීය අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බැලූ බැල්මට තියෙන පෙත්සම පදනම් කළා තමයි විශේෂයෙන්ම පොලිස්පතිවරයා ගැන තීන්දුව දුන්නේ. ඊට පස්සේ දවසේ විපක්ෂ නායකතුමා එක පාර්ලිමේන්තුවේ මතු කළා. එදා කතානායකතුමා හිටියේ නැහැ. කතානායකතුමා පැමිණි අවස්ථාවේදී අගමැතිතුමා ඒක ඒ වගේම මතු කරා. කතානායකතුමා තීරණයක් දුන්නා පාර්ලිමේන්තුවට අයත් ව්‍යවස්ථාදායක සභාවේ අභ්‍යන්තර වැඩ කටයුතු ගැන උසාවියට ඒ ගැන විභාග කරන්න බෑ, මේ පත්වීම නීතියානුකූලයි කියලා එතුමා කියලා තියෙනවා. දැන් අපි ඇවිල්ලා තියෙන තත්ත්වය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේක නීතියානුකූල නැහැ, තහනම් කරන්න. අනික් අතට පාර්ලිමේන්තුව කියනවා මේක නීතියානුකූලයි කියලා. ඉතින් මේ විදිහට ගියොත් කොහෙද අපි ඉවර වෙන්නේ? ඡන්දේ දාලා තියෙනවා සෙප්තැම්බර් 21 වෙනිදාට. අන්න ඒ අනුව අපි වැඩ කරගෙන යන්නේ. දැන් මේක විශාල අවුලක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ගැන අපේ මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරා. මැතිවරණ කොමිසමේ සභාපතියෙක් කතා කරා. තවත් ප්‍රභුවරයන එක කතා කරේ. එයා කිව්වා අපි මේකට විසඳුමක් හොයන්න තියෙනවා. මේම හැප්පෙන්න දෙන්න බෑ. මම කිව්වා මම මේක දිහා බලන්නේ වෙනත් ආකල්පයකින්. ඔය පොලිස්පතිතුමාගේ පත්වීමද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ රැස්වීමද නෙමෙයි. අපේ ව්‍යවස්ථාවේ 3 වගන්තියේ 4 වගන්තියේ ඡන්දේ කියන්නේ මහජන පරමාධිපත්‍ය කොටසක්. ඒ පරමාධිපත්‍ය අපි ක්‍රියාත්මක කරන්න තියෙනවා. අපේ පරම යුතුකම මේ නිදහස්ව ස්වාධීන ඡන්දයක් කොහොමද පවත්වන්නේ? ඒකට මැතිවරණ කොමිසමට සම්පූර්ණ සහයෝගය දෙන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ යුතුකමක් තිබුණා මැතිවරණ කොමිසමක ඉස්සෙල්ලා මේක අහන්න. මොකද අපේ 106 වගන්ති යටතේ මැතිවරණ කොමිසමට පොලිසිය කට්ටිය තබා ගන්න පුළුවන් පොලිස්පතිතුමාගෙන් යන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් නෙමෙයි. මෙතන ඉන්න OIC මහත්තයන් නෙමෙයි. ඒකට පොලිස්පතිතුමෙක් නැත්තම් කොහොමද ඉල්ලන්නේ? දැන් ඌවමනා පොලිස් සංඛ්‍යාව මේ සුමාන ඉල්ලන්න ඕනේ. එතකොට ඒ අයට නිවාඩු දෙන එක එක තැන් වලට මාරු කරන්න තියෙනවා. නියෝගත්සම් කරන්න තියෙනවා. මේ ඔක්කොම කරන්න තියෙනවා. ඉතින් මේ සුමානයක පොලිස්පතිගෙන් ඉල්ලන්න ඕනේ. පස්සේ ගිහින් ඉල්ලුවොත් ඒක කරන්න බැරි වෙනවා. ඒකට ඡන්දේ තියන්න බැරි වෙනවා. ඒ නිසා මේක වැදගත්. ඒකයි මං කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මං කියක නොවෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ පළමුවේ යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේක අහන්න. තීරණයක් දෙන්න ඉස්සෙල්ල. පාර්ලිමේන්තුවේ මූලික යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේ කරුණු අහන්න. තීරණයක් දෙන්න ඇතුව ඉස්සෙල්ල. දැන් ඒක නෙකරුවේ තමයි මේක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මම කැමති නෑ මේ ඡන්දේ කල් දාන එකට. අපි ඡන්දේ තියන්න ඕනේ. මට පෙවුනේ හැටියට දැන් සමහර සිවිල් සංවිධාන උසාවිය යනවා. මෙයා තව ගිහින් තව වල් කරගන්න එපා. දැන් ඒවා කරන එක අපි ඔක්කොම නවත්තමු. පාර්ලිමේන්තුවත් ඒක නවත්තමු. උසාවියත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒක නවත්තමු. දැන් තියෙන්නේ විසඳුමක් හොයන්න. මේ තියෙන්නේ බිම් බෝම්බේ. මේක පිපිරෙන්න දෙනවද නැත්නම් අපි වයර් ගලෝලා ඒක නිෂ්ක්‍රිය කරනවද? ඒකයි අපිට ගන්න තියෙන තීරණේ. මේක පිපිරෙන්න ඉඩ දෙන්න බෑ. එහෙනම් අපි මේක නිෂ්ක්‍රිය කරන්න ඕමනයි කෑල්ලෙන් කෑල්ල අරගෙන. ඒකට පාර්ලිමේන්තුවයි ශ්‍රේෂ්ඨාධිකරණයයි දෙකම ක්‍රියා කරන්න ඕනේ. මම කියන්නේ මේකට හොඳම එක කතානායකතුමයි අග්‍රවිනිශ්චයකාරතුමයි දෙන්න කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ සතිය තුලදී විසඳන්න ඕනේ. අපි කොහොම හරි විසඳනවා. මම එකක් කියනවා, සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණ කොමිසමට ඡන්දේ තියන්න පුළුවන් විදියට මම වැඩ කරනවා කියලා ප්‍රකාශ කරමින් වචන සමර්පය අවසන් කරනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මනුෂ්‍ය නානායකාර ආචාර්ය බන්තුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ද තවත් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා මූල්‍ය කළමනාකරණ පනතකු, ආර්ථිකය පරිවර්තනය කරන්න අවශ්‍ය නීති ඇතුළත් ආර්ථික පරිවර්තන පනතකු, ණය ඕන විදියට ගන්න බැරි වෙන්න ණය පාලන පනතකුත් ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළා තියෙන නිසා මේ රටට බයෙන් හා සැකෙන් තොරව අනාගතයක් ගොඩනගන්න පුළුවන්කම ලැබෙනවා.
අපි ජනවාරි මාසේ ඉඳලා මේක පටන් ගත්තේ. මේක පටන්ගෙන යනකොට අපිට නොයෙක් කරදර ආව ජනාධිපතිතුමනි, බාධක ආවා, විවේචන ආවා, ජනතාවට ප්‍රතිලාභ දෙන එක නවත්වන්න කියලා කිව්වා. හැබැයි අපේ සැබෑ උමනාව වුණේ මේ අපේ දුක් විඳින අපේ විගමනික ශ්‍රමිකයන්ට උපහාර කරන්න, තමන්ගේ ස්වාමි පුරුෂයා භාර්යාව නැතුව තනියෙන් මේ දුක විඳින මව්වරුන්ට පියවරුන්ට උපහාර කරන්න. අද අපි ඒක කරා. නව පරිවර්තනයකට රටගෙන යාමට සූදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සමස්ත ලංකා හෙද සංගමේ ජාතික සමුළුවට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පුනරුදයක් පිරුණු රටක් සුවදිවියක් හෙද බලයක් යන තේමාව යටතේ ජාතික සමුළුව පැවැත්වුණා. ඒ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී සම්මේලන ඇමතු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති KD ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ රට කඩා වැටීමට තමන් ද ඇතුළුව සියලු දෙනා වග කිව යුතු බවයි. දැන් අපිට සමහර අය හම්බෙනවා සහෝදරයා, අපි මේ පාර ඔයගොල්ලන්ට උදව් කරනවා. මම එතකොට කියන්නේ අනේ ප්ලීස් උදව් නම් එපා. උදව් එපා, මේ වැඩේ තමන්ගේ දේ බවට පත් කරගන්න. මේ අපේ රටේ ප්‍රශ්නයක්. මට ඔබෙන් උදව් එපා. කැමති නම් ඔය හැමෝම දැන් යන්න කලින් රුපියල් 10,000 වගේ එකතු කරලා දුන්නත් මං එපා කියන්නේ. තෙල් ගහ ගන්න හරි මොනාට හරි මං වැඩවලට යොදා ගනි. මේ මගේ ඉඳන් අපි JP එකේ ඉඳන් ජාතික ජනබලවේගයේ ඉඳන් කොහොම මේ රටේ කඩා වැටීමට සම්බන්ධයි. අපි හැමෝම මේ තත්ත්වයට වගකිව යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නේ පුරප්පාඩු පුරවීම සඳහා අමාත්‍යාංශ වටකරන එක දැන් නතර කරලා කවුරුත් එන්න මේ සටන් භූමියට වැඩ වර්ජනේ නතර කරලා ඒ සටන් භූමි පොඩ්ඩක් තියන්න. අතරින්න නෙමෙයි මොහොතකට තියන්න. තියලා මේ මැතිවරණ භූමිය නැමැති සටන් බිමට අපි එමු. මොකද අර පළවෙනි සාධකේ දේශපාලන සාධකේ මාරු කරන්න. අපේ රටේ ජාතිය ලෙඩ වෙලා තිබින්, තරුණ පරම්පරාව ලෙඩ වෙලා තිබින්, 35ට වඩා අඩු අයගෙන් අපිට එවැනි සංඛ්‍යා දත්ත පෙන්වනවා නම් කියනවා නේද? යකඩ මල්ලට ගුල්ලු ගහලා නම් පුළුම් මල්ල දිහා බලන්නවත් වැඩක් නැහැ කියලා. අපි ඔබට ආරාධනා කරන්න ආවි මෙන්න මේ මාවත වෙනස් කරමු කියන්න. මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අන්නේ පරිවර්තනයේ සඳහා අපි එකතු වෙමු. අපේ කැමැත්ත, අපේ උවමනාව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමාජ පෙරළියකට අවශ්‍ය වෙන වටපිටාව නිර්මාණය වෙන්න ඕන. ගොඩක් කාලයක් තිස්සේ කැමැත්තෙන් ඉන්නවා. නමුත් වෙන්නේ නැහැ. අපි ගොඩක් කාලයක් තිස්සේ උවමනාවෙන් ඉන්නවා. හැබැයි වෙන්නේ නැහැ. සමාජ පෙරළියක් සඳහා උඩින් අර්බුදයයි යටින් අර්බුදයයි දෙකම මෝරන්න ඕන කියලා. අන්නේ වටපිටාව ඉතා හොඳින් කළමනාකරණය කරලා අපි අතට බලය ගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන අපි ගාව. අපි ඔබට සහතිකයක් දෙන්නම්. අපේ රටේ මේ කුණූණු ගඳ ගහන විනාශකාරී දේශපාලන සංස්කෘතිය නිට්ටාවටම සුව කරන නව දේශපාලන සංස්කෘතියක් ලංකාවේ අපි ඇති කරනවා. පසුගිය කාලයේ දූෂණ වංචා සිදු කළ පිරිස්වලට එරෙහිව සමග ජනබලවේග ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොණරාගලදී පැවති සමගි ගොවිචන සමුළුවට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ගොවි බිම ජය බිමක් කරන්නට යන මැයින් ගොවිජන සමුළුව පැවැත්තුණා. සමගි ජනබලවේගයේ නියෝජිතින් රැසක් මෙහිදී අදහස් දැක්වුවා. හැම බීල් එකක්ම ගහන්නේ සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙන එක වළක්වන්න. ඒ මොකද මුළු රටම දන්නවා මේ රටේ ජනතාව සජිත් ප්‍රේමදාසට වරමක් ලබා දුන්නත් අනිවාර්යෙන්ම මේ රටේ 120,000 ජනතාව රැකගන්නවා. ඒ විතරක් නෙමෙයි අනිවාර්යම හොරු අල්ලනවා. හොරුන් වාදිකරණය හමුවට ගෙනෙනවා. මේ හොරු විනාශ කරපු බංකොලොත් කරපු සියලු ක්‍රියාදාමයකටම අධිකරණය හමුවේ උත්තර දෙන්න සිද්ධ වෙනවා විතරක් නෙමෙයි හොරු හොරා කාපු සල්ලි ටික මේ රටේ මොනරාගල දිස්ත්‍රික්කයේ අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාව ශක්තිමත් කරන්නට අපි යොමු කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ සිය පාක්ෂිකින්ගේ අභිමතය පරිදි මිස පුද්ගලින් ආරක්ෂා කිරීමට නොවන බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම පිටිමන පාක්ෂික හමුවට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. ශක්තිමත්ව කොඩිදාන වෙලාවේ නෙමෙයි අපි ඕනේ කරන්නේ පක්ෂයක් වැටිලා කරදරේ වැටි. ඒ නිසා තමයි අපි මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක කෙලින් ඉන්නේ. එදා අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිතුමා කරා බලාපොරොත්තු වුණා රට ඉදිරියට ගෙනියන්න. ඒ කටයුත්ත එතුමාගෙන් බලාපොරොත්තු එතුමා ඒක ඉෂ්ට කරා. අපි කල්පනා කරන්න ඕනේ ඊළඟ ජනාධිපතිවරණය අපේ පක්ෂේ මොකද කරන්නේ. වැඩියෙන්ම ජනතා විමුක්ති පෙරමුණ හානි කරපු ආසනය තමයි හෝමගම ආසනේ 89.
මං හිතන්නේ 45කට 50කට වඩා අපේ හොඳ මිනිසුන්ව ඝාතනය. ජනතාව විතර දැන් ගෙයින් ගෙට එනවා ඡන්දේ ඉන්න. අපි පක්ෂයක් විදියට ජයග්‍රහණ බොහොමයක් ලැබුවා. ඒ වගේම තමයි අපි අභියෝග වලට මුහුණ දුන්නේ. මං අතරත් විශ්වාස කරනවා එදා උමා ඔය අවසන් කළ තිබ්බනම් සාම්පූර් බලාගාරය හදලා තිබ්බනම් 6%කට වැඩි ආර්ථික වර්ධන වේගයේ 2.5%ට අඩු කරන්න නැතුව තිබ්බනම් කර්මාන්ත ශාලා ටික වහන්න නැතුව තිබ්බනම් ආයෝජකයෝ ගෙනල්ලා ඒ සංවර්ධනයේ දිගට අරගෙන ගිහිල්ලා තිබ්බනම් ගොඩ මේ මහත්යට මේ අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති දෙක දේශපාලනය කරන කණ්ඩායමක්. පුද්ගලයෝ එක්ක නෙවෙයි. අපි ගණදෙනු ගන්න පාක්ෂිකයෝ එක්ක. අපි ගන්න දේශපාලන තීන්දුව තුල මේ සියලු දෙනාම ආරක්ෂා වෙන්නේ. පක්ෂය ආරක්ෂා කළා පාක්ෂිකයා ආරක්ෂා කරොත් පමණයි රට ආරක්ෂා කරන්න පුළුවන් කියන කාරණා. එක්සත් ජාතික පක්ෂයේ දෙහිවල කලාප කාර්යාලය අද විවෘත කෙරුණා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතින් රැසක් එක්ව සිටියා. අපේ රට වැටුණා. වැටුණු වෙලාවේ විපක්ෂ නායකවරයා පැනලා ගියා. අනුර කුමාර හැංගුණා. රට බාරගත්තේ තනි මන්ත්‍රීවරයෙක්. ඒ තමයි රනිල් වික්‍රමසිංහයන්. රට බාරගත්ත රනිල් වික්‍රමසිංහයන් අද රට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයකට පත් කරලා තියෙනවා. එහෙමනම් මිත්‍රවරුනි මේ වෙලාවේ රනිල් තමයි කියන කාරණේ තමයි මං තමුන්නාන්සලට අවධාරණය කරන්නේ. මේ ස්ථාවර කරපු රට ඉදිරියේදී ආර්ථික වශයෙන් බබලවන්න තරුණ පරම්පරාවට අනාගතයක් දෙන්න විනිවිද පේන විදිහට වැඩ කටයුතු කරන රටක් හදන්න, වංශාව දූෂණය නැති රටක් හදන්න පුළුවන් කාලයක් ඇති කරන්න. ඒත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ණය වලින් විතරක් ජීවත් වෙන්න නෙවෙයි, අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගෙන හොඳ කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. අනේ එතෙන්ට යන්න නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා තව අවුරුදු පහක් ඉන්න ඕනේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ වතුපිටිවල මැතිවරණ මෙහෙයුම් කාර්යාලයද අද විවෘත කෙරුණා. එක්සත් ජාතික පක්ෂ අත්තනගල් ආසන සංවිධායක තුෂාරි ප්‍රියංගිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක්ද එම අවස්ථාවට එක්ුණා. දිවයිනේ ප්‍රධාන පාසල් 1250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යංශයේ සිට මෙහෙවිය හැකි පරිදි එකම ජාලයකට ගන්නා බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එම ව්‍යාපෘතිය සඳහා චීන රජයේ ඩොලර් මිලියන 20ක ප්‍රදානයක්ද ලැබී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලුම පන්තිකාමර සුහුරු පන්තිකාමර බවට පත්කර සිසු අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සෞන්දර්ය විෂය කිසිසේත් විෂය මාලාවෙන් ඉවත් නොකරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. රිෆෝම් එකත් එක්ක විෂයන් එනවා හර විෂයන් හතක්. ඒ හත තමයි එක්සෑම් එක තියලා තක්සේරු කරන එක. අව හතක් තියෙනවා අත්‍යවශ්‍ය ඉගෙනුම් ක්ෂේත්‍ර ටික. ඒකේ IT තියෙනවා. සෞන්දර්ය තියෙනවා. හැබැයි ඒක ඇසස්මන්ට් එක වෙනස්. එච්චර වෙනස්. මොකද හේතුව දරුවන්ගේ විභාග බර අඩු කරන්න. ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම සෞන්දර්යය. එතකොට IT සිලබස් එක අපි අප්ඩේට් කරන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්. ගුරුවරුන්ව පුහුණු කරලා ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එක දෙනවා. හැබැයි යන්න නම් එපා රට. මයික්‍රොසොෆ්ට් එකත් එක්ක කරන්න. ලෝකේ ඉහළතම ආයතනත් එක්ක. මෙරට විදේශගත ශ්‍රමිකින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 3144ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. මේ අතර මෙරට ශ්‍රමිකයන් විදේශ රැකියාවලට යොමු කිරීම සඳහා රජයෙන් විශාල සහයක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසනවා. 2023 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකා ඩොලර් මිලියන 437.5ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබුණු අතර එය එම වසරේ දෙසැම්බර් මාසය වන විට විශාල වශයෙන් ඉහළ ගියා. කිසි විටත් පසුගිය ජූනි මාසය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 519.6ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබුණු අතර ඒ අනුව මේ වසරේ ජූලි මාසය දක්වා ලැබූ සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 3144ක්. එමෙන්ම මෙරටට ලැබෙන සමස්ත ඇමරිකානු ඩොලර් ආදායමින් 28.9%ක් විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගෙන් ලැබීමද විශේෂත්වයක්. කිසි විටත් මෙරට ශ්‍රමිකයන්ට විදේශගත වීම සඳහා රජය මගින් විශාල සහනයක් ලැබෙන බව විදේශ රැකියා නියෝජිතවරුන් පවසනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා රජයෙන් ලොකු අනුග්‍රහයක් තියෙනවා. ලෝකේ රටවල් කීපයකටම අපි මේ වෙලාවේ ආයතන රාශියක් විසින් සේවකයෝ සපයනවා. ඇත්තටම ශ්‍රමිකයන් සැපීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහඟු දායකත්වයක් මේකට දක්වනවා. සේවකයෝ පුහුණු කරාද කියලා බලනවා. පුහුණු කරන මධ්‍යස්ථාන පිහිටවල තියෙනවා. පුහුණු කරන ආයතන ස්ථාපිත කරලා තියෙනවා පෞද්ගලික අංශෙත් රාජ්‍ය අංශෙත්. ඒවත් සමග
හොඳ පුහුණු ශ්‍රමිකයෝ මේ රටවල් සඳහා ඇතුල් කරන්න අවශ්‍ය පහසුකම් සලස්සලා දීලා තිනවා. එමින්ම ඉදිරියේදී තවදුරටත් සහාය ලබා දුන් හොත් මෙරට ශ්‍රමිකයන්ට යුරෝප රටවලටද රැකියා අවස්ථා ලබා දී හැකිපවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අපි වැඩිම ප්‍රමාණයක් ආසියානු රටවල් වලට තමයි සේවකයෝ මුදා හරින්නේ. අපිට තව ලෝකේ රටවල් ගොඩක් තියෙනවා. ඒ රටවලත් ලොකු සේවක කුරප්පාඩු තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්න තියෙනවා. දැන් මම නිකන් උදාහරණයකට ගත්තොත් පෝලන්තේ. පෝලන්තේ රැකියා විශාල ප්‍රමාණයක් තියෙනවා විදේශිකයන්ට. ප්‍රශ්න තියෙන්නේ දැන් අපේ රටේ ශ්‍රී ලාංකිකයන්ට පෝලන්තේ සඳහා යෑමට පහසුකම් ගොඩක් අඩුයි. අපේ රටේ තානාපති කාර්යාලයක් නැහැ. වීසා සෙන්ට් එකක් නැහැ. අපි ළඟම තියෙන අපේ අසල්වැසි රාජ්‍යයට යන්න ඕනේ වීසයක් ගන්න ඉන්දියාවට. එහෙම ගන්න ගියාම නොයෙකුත් ප්‍රශ්න මතුවෙනවා. අපිට අන්න ඒ වාගේ යුරෝපයේ සඳහා ඇතුල් වෙන්න අවශ්‍ය පහසුකම් එන්නේ තානාපති සම්මතතා ඒවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලබා දීලා ඒවට අවශ්‍ය පහසුකම් විදේශ සේවා නියුක්තිකාරයන්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මගින් සම්පාදනය කරලා දෙනවා නම් අපිට හෙට දවසේ අපේ ආර්ථික අර්බුදයට හොඳ විසඳුමක් හැටියට යුරෝපයටත් හොඳ ශ්‍රමිකයෝ යොමු කරන්න අපිට අවස්ථාව අපේ ශ්‍රී ලාංකික ආයතනවලට තියෙනවා කියලා මම කියන්න කැමතියි.